අපි මොන අවධියට හිටියත් ඉන්නේ සිහියෙන් නම් ඒ ඉන්නේ සිහියෙන් තමයි. ඒ දේවල් ටික හඳුනා ගන්නවා නම් අපි ඉන්නේ සිහියෙන් තමයි. නමුත් ඉන් එහාටත් යන්න පුළුවන් කමකුත් තියෙනවා භවනාව තුළ. ඒකයි අර අනික් ඉස්තරයන් ටික සඳහන් වෙන්නේ. මේ වගේ අවධියක් එක තමයි පින්නතුනි අපි ගාව තියෙන භවනාවේ ප්‍රගතිය ගැන අපිටම තක්සේරුවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිටම තේරුම් බේරුම් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරනවා ඒ කියන කාරණාව දැනගන්න අපිට මේ කියන බොජංගයන් ආශ්‍රය කරගත්ත මේ රටාව හේතු වෙයි කියලා. ඒත් එක්කම තව එක කාරණාවක් මම ඔයයන්ට නිකන් කිව්වොත් එහෙම මේක ඉංගියක් වගේ වෙන්නත් පුළුවන්. අපේ ජීවිතය තුළ දැන් හිතන්න පුළුවන් මේ කියන බොජංග එහෙමනම් භාවිතා වෙන්නේ භවනාවේදී විතරයි කියලා. ඒ කියන්නේ අවබෝධයට අංගයක් වෙන්නේ භවනාව කරනකොට විතරයි කියලා හිතෙන්න පුළුවන්. මේ කතා කරපු විදිහට නමුත් වැතන්ට කතා බහ කර කර ඉන්නකොට පින්නතුනි තරහ ගියා කියනවා. මේ හිතාවු නැති පැත්ත මම කියන්නේ. කතා කර කර ඉන්නකොට තරහ ගියා නම් අපි ගොඩක් වෙලාවට කරන එක තමයි කතාව නතර කරනවා. වෙනම දෙයකට යන්න බලනවා. එහෙම නැත්නම් තරහින්ම ඒ අවස්ථාව ඉවරයක් කර ගන්නවා. අවසන් කර ගන්නවා. මොකද කියන්නේ බෞද්ධයෝ හැටියට අපිට දැයිද? ඔය තරහෙන් කතා කරන එක හින්ද ඇති කරගත්ත තරහා කතාව හන්දම ඉවරයක් කරලා දාගන්න. අපි කතා කර කර ඉන්නකොට අපිට තේරුණා නම් දැන් මට තරහ ගිහිල්ලයි මම කතා කරන්නේ කියලා අපි ඒක අනුමත කරා නම් මේ ඉන්නේ සිහියෙන්. අපිට බැයිද එහෙම වුණොත් එහෙම අපේ කතාව තරහෙන් කරන කතාවක් හැටියටම කරන්නේ නැතුව තරහ නිමෙන විදිහට කරන කතාවක් බවට පරිවර්තනය කරගන්න ගමින් කතා කරන්න පුළුවන් නේද? මේවා මේ ආයතන වැඩිම මම හිතනවා මේ වගේ කොටසක් එක තමයි සතිපට්ඨානය තුළ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි අරගෙන යන්නේ කියලා. ඉතින් කොහොම නමුත් අපි හිතන්න නාකයි බොජ්ජංග කියන ඒවා බෝධිඅංග කියන ඒවා පර්යංකයට පමණක්මයි සීමා වෙන්නේ කියලා. එහෙම නෑ. සිහිය කියන එක තුළ මේ සිහියෙන් අපිට දියුණු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. දිනන්ට පුළුවන් අවස්ථා තියෙනවා. අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ අර වචනේ කතා කරගෙන ඉන්නකොට තරහ ගියා නම් වීරියවන්ත භාවය ඇති කරගෙන තියෙන්නේ තරහා වැඩි කරගන්න නම් තරහාම වැඩි වෙන විදිහටම අපි කතා කරා. අවසාන ප්‍රතිඵලයේ තරහින් පුපුරන චරිතයක් හදා. නමුත් අපි අපේ වීරිය දාගෙන තිබුණා නම් විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම කියලා කියන මේ ආකාරයට විවේකයක් ඇති වෙන විදිහට විරාගයක් නොවැල්මක් ඇති වෙන විදිහට නිරෝධයක් බැහැර කිරීමක් සිදු වෙන විදිහට නිවිසන සීම පැත්තට බැහැර කිරීමක් සිදු වෙන විදිහට සහ නිවිසන සීම පැත්තට නිවීම පැත්තට යන විදිහේ අතහැරීමක් සිදු කරන පැත්තට අපි අපේ වීරිය යොදවගෙන තියෙනවා නම් එහෙමනම් පින්නතුනේ අපිට ප්‍රීතියක් හටගනීවි තරහ බැහැරවීම තුළින් ලැබෙන ප්‍රීතිය. ඒ නිදහස භුක්ති විඳින්න පුළුවන්කම ලැබේ. බොජ්ජංග කියන ඒවා හිතන්ට නාකයි පරයන්කය තුළ විතරයි සිද්ධ වෙන්නේ කියලා. ධර්මය කියලා කියන්නේ භාවිතා කරන දෙයක්. ධර්ම සාකච්ඡාවකදී විතරක් කතා බහ කරන එකක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී හැම මොහොතකම භාවිතා කරන්න තියෙන මෙවලමක් මේ. ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය වගේ හරියට. ධර්මය සමාන කරනවා කැඩපතකට. කණ්ණාඩියකට. අපි කරන හැම දෙයක් ඉස්සරහාම කණ්ණාඩිය තියලා බලන්න කියලා කියනවා. බොජ්ජංග කියලා කියන්නේ අපේ ජීවිතය අවබෝධ කරන්ට අපි වරන් එන මාවත්.